මේ සිදු නෝන බවට ශකතකරම් ඒනම් බලවෝ ද්‍රාමයික මොක්ද කිය. මි දෙෙස්්විිදෙශ්ව ලාංකිකීන්ගේ අවධානය මහත්සේ දිනාගත්. අවධානයට බඳුන් වු භාජනය වී තිබෙන බ්‍රිතා්‍ය ජාතික පුරවැසි කාන්තාවක් සම්බන්ධයෙන් උත්තරීතර ශව ලංකා ප්‍ර්‍යාතාන්තික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ අසුර්ගෙන සිටින ඩෑනාගම ගේ නොහොත් කුප්‍රකට නෑනා සමන්මලි නමින්. හඳුන්වන ඇය පිළිබඳව අපි මේ අභ්‍යාචනාධි කරණයට. පරුණු කියන මොහොතයි ජූරිය ඔබයි ජනතා අධිකරණයයි. ඒකයි ජනත අධිකරනය හමුවේ ස්වාමීන ප්‍රශ්නය අපි ඔබ වෙත යොමු කරන්නේ. ස්වාමීණී පළමුව අපි දිරිපත් කරනවා අපාධ පරිෂණ දෙපාර්තමේන්තුව විසින් දෙදස් විශයකේ ඉදිරිපත් කරන ලද ලිපියයක්ක් ශ්‍රී ලංකා තුල නීති විරෝධවර ැදි සිටි ිතාානය පරව ස්යක පිබඳ පැමිනිල්. ම විුද්ධ ද විස්ස නොම්බර් මස වනි දින ම පාර්තමේන්තු වෙතරනද පැමිනිිල්ල හා සැබැන්ඳේ. මෙ තිනි ස්වාමීනි අපරාධ පර්ෂන් පර්තමන්තු පළම යි දිරිපත් කරනලද පැමිණල්ලයි. ස්මීනි අපවෙ ලැබී තිබ නොතාමත් වැදගත් වටින लेඛනයක් ලියවිල්ල කුමක්දේ පැසෙන්ජ ඉන්வாරි, of බ control System. මෙ කි තාමත්නො වැදගත් ලකනයක් ඩොක්ුමට් එකක් පස්පොට් නොම්බරේ පනස් දෙකයි දහතු වනා යනුවට යටසය හැත්ත හය ස්වාමීණී එවගේම සම්පූර්ණ නම ඩයනාගමගේ ජෙන්න්ඩ ෆීමේල් උපන්ද න ඩේ බ් එක්දත් සම්සී හැටප පහ දොලොස්වනිවාස දහටවෙනිද නැශනලිටි ස්වාමීණි මෙ තාමත්නො වැදගත් ජාතිකත්වය ප්‍රශ්න කරනවා. එහි සඳහන් වන්නේ කුමක්ද සඳහන් වන්නේ ිටි සිිටිසන් බ්‍රතාාය ජාතික පුරවැසි භාවය පිළිබඳව කතා කරනවා මේ පැසෙන්ජ ඉන්කාවාරිියකේ. මේ ඩාන ගමගගේ නැතිුප්‍රට කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණි බෙනවා දෙදස් දාාහතර යක්තෝම්බර් මාස දෙවැනිද ගුවන්්‍යානයන්ගේ යවල් පන්සේ හතර ස්වාමීණී. එතකට මෙන්න මේ ගුවන්්‍යානයෙන් පැමිණෙන විටත් ඇය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසි කාන්තාවක් බව මෙම ලියවිල්ෙන් ත අහවුරුවෙනවා ස්වාමී. ස්වාමීනි ඊළඟට අපි ඔබත ඉදිරිපත් කරන්නේ ඔබතු මන්වත ඉරිපත් කරන්න තාමත්ම වැදගත් ලිපියක් ලේඛනයක් චායාස්ත පිටපතක්කේ තමයි. බ්‍රිතානයේ ජාතික ඩෑනාගමගේ නොත්නෑනා සමන් මලි සතු බ්‍රතාානය ජාතික විදේශගමන් බලපත්‍රේ චායාස්ත පිටපතක් තමයි ස්වාමීනිි මේ අතතිබෙන්නේ. ස්වාමීනිි මේ ඔබතුවන්වත ඉදිරිපත් කරන අවස්සාන සාක්ෂයි. මේ අතේ තිබෙන්නේ. ස්වාමිණි මේ ඉතාමත්ව ප්‍රබල බැහැර කළ නොහැ කියැයි අප විශ්වාස කරන ඉතාමත් චෙක්පේට් සාක්ෂිය තමයි මෙන්න මේ සාක්ෂිය. කෙතරම් මේ සාක්ය ප්‍රබලද කියන වග පිළිබඳව. අපි මේ ගරු අභ්‍යාජනාධිකරණය හමුවේ ඔබට කියන්නට කැමති ස්වාමීණී. කුමක්ද මේ සාක්ෂිය අපිට මතකයි සෝශල් මඩියවල සමාජ මාධ්‍ය ජාලවල තිබෙන එස්සල් දේශය නමින් පවත්වාගෙන යන ෘතිය YouTubeු කරටට පවා ස්වාමිණී මේ ප්‍රබල සාක්ෂියය ඔහුගේ අතට පත්වී තිබුණේ නෑ අදවන තුරු තමුත් අපාතට පත්වී තිබෙනවා මේ ප්‍රබල සාක්ෂීිය කුමක් දේ ආගමන හාවිගමන දෙපාර්තමේන්තුව මේ නිකුත් කරන්නේ දෙදස් විසිය එක දෙසැම්බර් මස පාලොස් වනි දිනයි. කුමක්ද ස්වාමීණී මෙහි සඳහන් වීතිබෙන්නේ. ලේකම් රාජාරක්ෂක සොදේශ කටයුතුහා ආපදා කළමනා කරන රාජ්‍ය මාත්‍යංශය. මාතෘකාව කුමක් ද ස්වාමීණී. රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීණී ඩයනා ගමගේ මහත්මිය. මේක හරේ අපූරු එක්තරාකාරයක, දයිවෝපගත සිදුවීමක ප්‍රතිඵාලයක් ලෙස දෝ ඇැයි හැගෙනවා අපට මෙම අති්‍යය ප්‍රබල සාක්ෂය හිමිවීම. ස්වාමීණී ඒ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ගරු පාරිිමේතු මන්ත්‍රී යනා ගමගේ මහත්මියය විසින් පාර්ලිමේන්තු මහලයකම්ගේ අංක Fා ඇ ඉක් ඩDP ඇල ඉරක් නමය ඇල ඉරක් විශ්සයි විසියක ඇල්ල ඉරක් හතලිස් හය සහ විශ්සයි විසියකයි නමය විශයක දි නඇති ලිපිය සමග. දසිුසිියකේ දොස්වවැනිි මාසේ පහළොස්ුරිදින රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සිය උපපැන සහතිකය ජාතික හැඳුනුම් පත සහ මින් පෙර ලබාගත් රාජකාරි ගුවන් ගමන් බලපත්‍රය සහිතව අයදුම්පත් ඉදිරිපත් කළ ඇත අයදුම්පත් ඉදිරිපත් කර ඇත ස්වාමීණී දෙක හරියාපූරු මෙ චේදයක් තිබෙනවා ස්වාමීනිි. කුමක්දේ එම චේදය සඳහන්ු වන්නේ. නමුත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යනා ගමගේ මහත්මියගේ පුරුව වැසි භාවය පිළිබඳ මේ වසරේ මුල් භාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වූ අතර ස්වාමීණී. ආගමනහා විගමන දෙපාර්තමේන්තුවේ පරිගනක දත්ත පද්ධතිය අනුව අනාවරණය වූ පහත කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත, ලබාදන ලදී ස්වාමීණී මොනවාදෙම කරුණු අත්තිේශය වැදගත් කරුණු කීපයක් මේ වැදගත් ලිපියහි සඳහන් වෙනවා. ස්වාමීනී රෝමාණුවංක මෙම පාරිිමේන්තු මන්ත්‍රීතුමිය දෙදස් හතරවර්ෂය සිට බ්‍රතානය පපුරවැසි භාවය ලබාගෙන අංක පනස් දෙකයි එක සේතිස් නමයයි අටසි අසු හතයි හයදරන. බ්‍රතාානය ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරන බව. ස්වාමිී රෝමානුවංක දෙක. ඒ අනුව එම කාලසීමාව තුළ ආගාමික හාවිගාමික පනතේ ප්‍රතිපාදන අනුව. මෙම මන්ත්‍රීතුමියගේ ශ්‍රීලාංකීය පුරවැසි භාවය අවහෝසි වී ඇති බව ස්වාමීණී. රෝමාණුවංක තුන තාමත්න වැදගත් වගන්තියක් ස්වාමීණී. කුමක් දෙම වගන්තියේ සඳහන් වන්නේ. නමුත් මන්ත්‍රීතුමිය විසින් තමන්ගේ විදේශීය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙලි නොකොට. දෙදස් දාහතරේ ජනවාරි මස විසි හතරවෙනි දින නැවත අංක එ පන්සිය නමයයි එකසිත්තිස් අටයි හයදරන ශ්‍රීලාංකීය, ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන ඇති බව කුමන කතාද ස්වාමිණී තවත් වැඩි දුරට සහත්තව දුරට. රෝමානු අංකහතර ඉන් පසු මෙක තමයි පූරතුම අවසාන වගන්තිය නයිතිකහා නීතිමය වගන්තිය ස්වාමීණී. ඉන් පසු දෙදස්දහටේ නොම්බර් මාසේ පස්වනිදින මුදල්ල මාත්‍යංශයේ නිර්දේශ මත නැවතත් තම විදේශීය පුරවැසි භාවය හෙලි නොකොට ස්වාමීණී හෙලි නොකොට ඕල් පන්සිය හැට පහයි හතලි හතයි අනු හතර දරන රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයේ ලබාගෙන ඇති බව ඔෆිසිියල් පාස්පෝට්ටක කරන්තිබෙනවා. බ්‍රතානය පුරවැසි භාවය සඟවලා. සිියල්ල සිදුකොට තිබෙන්නේ. ස්වාමීී. තුන මන්ත්‍රීතුමය විසින් ඇවතත් ගුවන් ගමන් බලපත්‍රයක් අයිදුම් කිරීමේදී. තම විදේශී පරවැැශි භාවය හෝ. එම පුරවැසි භාවය ඉවත් කරගත් බවට ලේඛනයක් ඉදිරිපත්කොට නොමැත ස්වාමීණී තව මෙ මුළුමහත් රටක් හිනස්සන කතාවක් නොවේද ස්වාමීනිි අවසර හතරවැනි කාර්. ඒ අ මන්තීතුමිය සඳහා ශ්‍රීලාංකය ගුවන් ගමන් බලපත්‍රයක් දිය නො හැකි බව නිරීක්ෂණය කරමි මොකදද ඔබතුන්ට නැවදත් එම වගන්තියවාකය කියවන්නම්. ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා එනම් ඩයනාගාමගේ නොහොත් කුප්‍රකටනයිනා සමන් මලි වන කාන්තාව සඳහා ශ්‍රීලාංකය ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදිය නො හැකි බවනි රීක්ෂණය කරමි. මන්ත්‍රීතුමිය විසින් බ්‍රිතාන්නේය ගමන් බලපත්‍රයේ භාවිතා කරමින් ලබාගෙන ඇති වීශා පිළිබඳ ලේඛනය හා. එම ගමන් බලපත්‍රය භාවිතා කරන ලද විස්තරද මේ සමඟ අමුණා එවමී ස්වාමීණි. පහ මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන මෙ කාරුණික වෙල්ලා සිටිමි කෞදම ලිපියලියන්නේ. ආගමනහා විගමන දෙපාර්තමේන්තුවේ ලිපිශීර්ෂය යටතේ ලියා තිබෙනවා. අත්සන් කොට තිබෙන්නේ කෞුද ස්වාමීණී. U.V සරත් රූපසිං, U.V සරත් රූපසිරි ආගමනහා විගමන පාලක ජනරායල්තුමා මෙහි අත්සන් තබා ඇත ස්වාමීණී. මේය ලංකා ඉ ඉතිහාසය විසින් අනාගතය විසින්, ඉතිහාසේ පරිීක්ෂා කරණෙක් තරාකාරයක. සුවිශේෂි අවස්ථාවක් පොනු ඇතැ අපි විශ්වාස කරනවා. දෙෙශවිදෙශ ශ්‍රී ලාංකීය පරවැසියන් සම්භාවයක් සහිත පුරවසියන් දිිත්්‍රපුරවැසියන් හා දිිත්ව නොවන ශ්‍රීලාංකීය පරවැසියන් සම්බන්ධෙන් මේ අයිතිහාසික තින්දුවක් වනු නොහනුමානයි ස්වාමීණී. ස්වාමීණ මාමෙතෙක්වවෙේලා ඉදිරිපත් කරන ලද්දේ ආගමන හා විගමන දෙපර්තමින්තුව විසින්. රාජ්‍ය තාාන්ත්‍රික, ගමන් බලපත්‍රයක් නිකුත් කරන මෙන් සිදුකරන ලද ඩයනාගමගේගේ. අයදුම් පත පිළිබඳව UV සරත් රූපසිරි, වක හිටපු ආගමනහා විගමන පාලක ජනරාල්වරයාගේ අත්සනය යුතුව නිකුත් කොට තිබෙන ලිපියයි. වැදගත් ප්‍රශ්නයක් තිබෙන ස්වාමිණි අසන්නට. කුමක්ද ඒ මේ UV. සරත් රූපසිරි නැමැති එම හිටපු පාලක ජනරාල්වරයා ව දූරයෙන් නිවත් කරාද. දරෙෙන්නිවත් කරන්නට ඔහුට සැලැස්වාද ඊට කවුරුන් හෝ අනුබලදුන්නාද නියෝග නිකුත් කරාද එසේ කලානම් ඔහු කවුද ස්වාමිනි තවත් ඉල්ලීමක් තිබෙනවා මේ අභ්‍යාචනාධි කරණන්නේ නොබතුමාගේ ගිල්ලන්නට කරුණාකර මේ යුවිස් සරත්රූපසිරි මහත්මක් හැඳවා මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නාමෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමන්ගේ. ස්වාමීනිී. අවසානවා වශයෙන් එක්තර ආකාරෙක්ටමය ඉතාමත්ම සංවේදී අවස්ථාවක්. අද ගැබිනික්පු සිටින මාතාවක් හෙට බිහි කරන දරුවා වෙනුවෙන් නීති සම්පාදනය කරන නීති සකස් කරන එම නීතියේ පාලනයට මුළුමහා ප්‍රටක් යටත් කරන ඒත් ව්‍යවස්ථාදායක සභාව තුළස්වාමීණී මෙවැනි නීති විරෝධී කාන්තාවන්ට විදේශගත වෙනත් රටක ලෝකයේ ර ැසි භාවයක් තිබෙනයට කුමනයිතියක්ද කුමන බලයක්ද කුමනාකාරයක යුතුකමක්ද ස්වාමිණී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිවේන්තුව තුළ කියන කියන දේට අත උත්සන ස්වභාවය. ස්වාමිණී තවත් කාරණාවක් මෙට වැදගත් නොවන කියන්නට වුවමනයි කළ හිතුුණා. දහටවැනි යා්ඩු ක්‍රම ව්‍යස්ථාවට අත උත්සනවා. දහන්නමට අත උත්සනවා. විශ්සට අත උත්සනවා. විසියකට අත උත්සනවා. මේ උත්සන අත මේ උත්සන්නේ උපන් අපේ පරම්පරාව වෙනුවෙන් පමණක් නොයැයි ස්වාමීණී. එනම් කවුරුන් වෙනුවෙන්ද. නූපන් අනාගත තවුරුද්දකින් දෙකින් පාගින් උපදින්නට තතනන දරුව වෙනු වෙන්න ස්වාමීනීමේ අත්තිස්සෙන්න්නේ ශ්‍රී ලංකා පජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව තුළ. එක්තරහාකාරයක ස්වාමීණීමේ අනවේදනිය නැද්ද. මේ සංවේදී නැද්ද. මට වගකිව විත්තෝ නැදස්වාමීණි කාටදම අපි ඔබුතුමන්ට හැර මේ අවනඩුව කියන්නේ කාටද ස්වාමිණී කියන. පසුතැවිල් ලැතැවිල් හදවතේ ගැඹුරුම ගැමරු තැනෙකින් පෑරෙන කැකෑරෙන වේදනාවයි ස්වාමීණී මේ මුදාහරින්නේ. දැන්තිබෙනවා කාරණා කරුණු දෙකක් යුතුවෙන්නට ඒකු මක්ද පළමුුව ජූරියයෝබයි මෙ ජනත අධිකරණයයි. මේ සමස්ත ප්‍රේක්ෂකා ගාරයම මෙතැන් සිට ජූරිය බවට පරිවර්තනය වෙනවා. එනිසා ජූරයේ ඔබගේ තිීන්දුව ඉතාමත්ම වටිනවා. ඉතාමත්ම වැදගත්වෙනවා. ඒකට වටිනාකමක් එකතු වෙනවා. ඇඩ්වෙනවා.වැැල්වබල් ඩිසිෂන් එකක් අවශ්‍යයි. මේ ප්‍රේක්ෂකා ගාරයෙන් නෙමැති ජූරයෙන්. ඩයනාවෙනුවෙන් ගත යතු තිීදුව කුමක්ද. ඩයනාව පිටුහල් කළ යුතුද. ඇව සිර මැදිරියයට දක්කාගෙන යායුතුද ඇය වෙනුවෙන්. ගතයුතු තිීන්දුව කුමක් ද කියන එක ජූරිය ඔබ සතුයි එය දෙශ්විදේශ ලාංකිකයින්ගේ. අනාගතව පන්හානු පන් පරම්ප්‍රාවේ අභිවුරෘදිය වෙනුවෙන්, ගතයුතු අයිතිහාසි තිීදුවක් වනු නො අනුමානයි. ස්වාමීණී. මෙයාාකාරය කුපප්‍රකට ේඛන සකස්කරමින් පාර්ිමේන්තුවට පැමිණෙන අයවලුන්. තැනැත්තන් හා ැතියන් අවස්සාන වශයෙන් ජනතාධිකරණය විසින් ජූරිය වන ඔප විසින් ඇයවහෝ ඔහුව නතර කළ යුතුවන්නේ මෙන්න මෙ මැදිරිය තුළයි